මේ වන විට එක්ස්පය වෙලා ඉන්න එහෙත් බලය තියෙන කණ්ඩායම් විවිධාකාර උප්පැට්ටි විවිධාකාර ජවනිකා මේ වන විට රඟ දක්වනවා. ඒවගේම තමයි අලුතෙන් බලයට එන්න සූදානම් වෙලා ඉන්න කට්ටිය අන්නේ කණ්ඩායමුත් අර පරණ උප්පර වැටිකාරීන්ටත් වඩා උප්පර වැට්ටිදාගෙන තමන්ගේ මේ බල තුලනය තියාගන්න නිරන්තරයෙන්ම උත්සාහ ගන්නවා. හැබැයි අද දවසේදී අපේ අදහස් ප්‍රකාශ වෙන්නේ මේ රටේ සාමාන්‍ය මහජනතාවගේ හඬින්, සාමාන්‍ය මහජනතාව බලන කෝණයෙන්, සාමාන්‍ය මහජනතාවට දැනෙන ආකාරයට. ඒකේ ප්‍රධානතම දේ තමයි, මූලිකම කරුණු තමයි සිවිල් ක්‍රියාකාරිකයන් විදිහට අපි පහුගිය දවස්වල අල්ලස දූෂණය නාස්තියට එරෙහිව දැවැන්ත වැඩපිළිවෙලක් කරගෙන ගියා. ඒ වැඩපිළිවෙලේ අවශ්‍යතාවය තිබ්බේ මේ රට වැටෙන්න මූලිකම හේතුව බවට පත් වෙලා තිබ්බේ මේ රටේ පාලකින්ගේ තිබ්බේ දූෂණ වංචා සම්බන්ධයෙන්. එතකොට දූෂණ වංචා සම්බන්ධයෙන් එලි කරන්න කියලා ජාතික ජනබලවේගය නිරන්තරයෙන්ම ප්‍රකාශ කළා. ඒ වගේම මේගොල්ලන්ගේ ෆයිල් ටික අරගෙන නිරන්තරයෙන්ම අනුර කුමාර දිසානායකගේ කැබ් එකේ පිටිපස්ස තමයි මේ ෆයිල් ටික තියෙන්නේ. මම හිතන්නේ දැන් මේගොල්ලන්ගේ ප්‍රධාන කාර්යාලය තැන්පත් කරලා තියෙනවා. විදේශ රටකින් විශේෂයෙන් ආනයනය කරපු වේයෝ නොකන ආවරණයක් සහිතව ඒ ද්‍රාවණය ආලේප කළා තමයි මේ ෆයිල් ටික තියලා තියෙන්නේ. මොකද ඒගොල්ලෝ ජනාධිපතිවරණයක්, මහමැතිවරණයක්, ප්‍රාදේශ සභා මැතිවරණයක් ආවේ ගමන් තමයි ෆයිල් ටික එළියට ගන්න. ඊට පස්සේ ආයෙ වහලා අවුරුදු පහක් තියලා තියෙනවා. ඊළඟ අවුරුදු පහේදීත් ගන්න තමයි එහෙම තියලා තියෙන්නේ. හැබැයි හොරු අල්ලන්න බලය ඉල්ලන කණ්ඩායම් අතරේ හොරු අල්ලලා බලය ලබා ගන්න සූදානම් වෙන කණ්ඩායමක් විදිහට තමයි මේ සිවිල් ක්‍රියාකාරීකව හඳුන්වන්න පුළුවන්. පහුගිය කාලයේදී මේ රටේ හිටිය දූෂිත අමාත්‍යවරුන් පවා සිපිරිගෙඩ දක්වන්නට අපේ ක්‍රියාකලාපය අපේ කතිකාවත සමත් වුණා. ඉතින් විශේෂයෙන්ම කියනවා නම් මේ බොරු පුරාජේරු දාලා මේ රැල්ලට එන ජාතික ජන බලවේගය වගේ පක්ෂවල ඒ නිරුත්තර ස්වභාවය නිරුවත හෙළි කිරීම තමයි අපගේ කාර්යභාරය වෙන්නේ. නැත්තම් හැම වෙලාවෙම අපිට කියන්න හැකියාවක් නැහැ මේගොල්ලෝ හොඳයි කියලා කිව්වට අපිට දවසක කලකිරීමක් දුකක් ඇති වෙන්න පුළුවන්. දැන් මේගොල්ලෝ හොඳයි කියලා කිව්වනේ, මේගොල්ලෝ ඔන්න දැන් ගිහිල්ලා කරන හොඳ වැඩ කියන මේ මොනවද මේ කරන්නේ හොඳ වැඩ කියන එක සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වෙනවා. එතකොට අපි නිරන්තරයෙන්ම කරන්න ඕනේ මේ බස් එක කියන දේශපාලනයේ මේ බස් රථයේ නිවැරදිව ඒ දිශානතියට යොමු කරන එක තමයි සිවිල් ක්‍රියාකාරිකයන්ගේ මේ ක්‍රියාකලාපය වෙන්න ඕනි. එතකොට අපි දන්නවා කවුරු හරි වැරද්දක් කරනවා නම්, බහුතර ජනමතයකින් වැරද්දක් පත්වෙච්චි පාලකෙක් වැරද්දක් කරනවා නම් ඒකට එරෙහි වෙන්න අපිට හැකියාව තියෙනවා. අර කෙහෙලිය ඇතුළට දාපු වෙලාවේ, කෙහෙලියට දෝෂාභියෝගය ගෙනාපු වෙලාවේ මේ රටේ ඉන්න ඒ මන්ත්‍රීලා ඇමතිලා රජ නියෝජනය කරන කට්ටිය ඡන්දෙ දුන්නේ නැහැ කෙහෙලියට විරුද්ධව. අන්න ඒක තමයි මේ රටට පාත් වෙලා තියෙන හෙනහුරා. ඒගොල්ලෝ ඡන්දය දුන්නේ තමන්ගේ පිරිස වෙනුවෙන්, තමන්ගේ රජය වෙනුවෙන්, රජයේ නියෝජිතයන් වෙනුවෙන්. උන් මොන හොරකම කළත් මේ තක්කඩි දේශපාලඥයන්ට ඡන්ද දෙනවා. ඉතින් අද දවසේදී විශේෂයෙන් හෙළිදරව් කරනවා ජාතික ජනබලවේගයවත් දන්නේ නැති රහසක්. දැන් පහුගිය දවස්වල තිබ්බ විශේෂ හමුවක්, විශේෂ සමුළුවක් තිබ්බ මහරගම ප්‍රදේශයේ තිබ්බේ. ඒකට අනුර කුමාර දිසානායක සහභාගී වුණා. විශ්‍රාමික පොලිස් නිලධාරීන් ජාතික ජනබලවේගයත් එක්ක එකතු වෙනවා කියලා. අනේ දෙයියනේ, මේ ජාතික ජනබලවේගය දන්නේ නැද්ද මේ එකතු වෙච්ච පොලිස් නිලධාරීන් ටික කවුද කියලා? ඒ දවස්වල වවුල් කැලේදී JVP සමාජිකයෝ 10 දෙනෙක් ඝාතනය කරපු ඕකේ හේමචන්ද්‍ර, ඒ කියන්නේ දකුණු පළාතේ සහකාර පොලිස් අධිකාරීවරයාත් මෙන්න මේ ජාතික ජනබලවේගයේ රැස්වීමේ වාඩි වුණා. ඒකට දැන් මට හිතා ගන්න පුළුවන් දැන් මේ ජාතික ජනබලවේගයේ ඒ සභිකයෝ ටිකයි මේ පොලිස් නිලධාරියයි වාඩි වෙලා ඉන්නකොට ඇති වෙච්ච කතා බහ. මම නිකන් කියන්නම් මෙන්න මේ විදිහේ කතා බහක් වෙන්න පුළුවන්. මචං, ඉතින් කොහමද දැන් අපි ඔක්කොම එකට නේද? එදා ඉතින් ඔබ තමයි මේ අපේ කට්ටියගේ අර ධර්මසිරි සහෝදරයගේ අත කැපුවේ, අර බෙල්ලට තොණ්ඩුව දාලා ඉස්සුවේ උඹ තමයි. ඉතින් මමත් එතන ඉහා පැත්තේ ඉඳලා බොහොම මාරුවෙන් බේරුණා. ඉතින් මචං, ඉතින් ඒ දවස්වල ඌ නේද ධර්මසිරිගේ අත කැපුවානේ. කමන්නේ උඹේ අත කැපුවේ නෑනේ මං. දැන් ඉතින් කොහොමද බලන්න, දෛවයේ හාස්කමකින් වගේ දැන් අපි දෙන්නම එකට වාඩි වෙලා ඉන්නවා. ඔන්න ඔය වගේ කතා තමයි ඉස්සරහට ඇහෙන්නේ ජාතික ජනබලවේගයේ වේදිකාවේ වාඩි වෙලා ඉන්න ගමන් අර යාළුවෝ ඔක්කොම දැන් වාඩි වෙලා ඉන්නේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම අනුර කුමාර දිසානායකගේ ඒ බලෑණියට එකතු වෙච්චි රවි සෙනවිරත්න සහ ශානි අබේසේකර, ඔබ දැන් ජාතික ජනබලවේගයේ නිලධාරීන් ඒ සභිකයන් දන්නේ නැත්නම් මම මතක් කරලා දෙන්නම්,
කුලියාපිටේ මහේස්ත්‍රාත් අධිකරණයේ 22 ඉරාක් 1009 කියන නඩු අංකයේ යටතේ පාස්කු වින්දිතයන් නඩු අංකයේ යටතේ ඒ පාස්කු ප්‍රහාරයට මොවුන් සම්බන්ධයි කියන එක ප්‍රකාශ වෙලා තියෙනවා. ඒක මම බොහොම වගකීමෙන් කියන්නේ. ඒක මම නොකියුවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ කමිෂන් සභා වාර්තාවේ 150 ඉඳන් 158 වෙන පිටු අංක කිව්වට පස්සේ කාට කාටත් ඒක පැහැදිලි වෙනවා. එතකොට පාස්කු ප්‍රහාරය වෙන්න හරියටම සතියකට කලින් 2019 3/10 සහරාන්ගේ බිරිඳ පදිංචිව සිටි පන්නල නිවස පරීක්ෂා කරන්න යන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩයස් කියන මහත්මයා ඇතුළු කණ්ඩායම. මම මේ ජාතික ජන බලවේගයේ, ඒ කියන්නේ මේ ජනතා විමුක්ති පෙරමුණට සපෝට් කරන මේ බිම්මට්ටමේ සභිකයන් නොදන්න කාරණාවක් තමයි මම මේ හෙළි කරන්නේ. අන්නේ යන වෙලාවේ නිවස දැන් පරීක්ෂා කරගෙන යනවා. CID එකෙන් බැහැලා ඉන්නේ. CID එකේ දැන් නිවස ඇතුළේ ඉන්නවා, සහරාන් ඉන්නවා, ඒ වගේම හදියා ඉන්නවා. ඒ වගේම තමයි තවත් විශේෂ කෙනෙක් ඉන්නවා. මේ අපරාධයට වග කියන්න ඕනි අර සාරා, මෙන්න මේ සාරත් මේ වෙලාවේ ඉන්නවා මේ නිවස ඇතුළේ. එකපාරටම කෝල් එකක් එනවා. කාගෙන් දෙන්නේ කෝල් එක? දෙන තැන ඉන්නවා රවි සනිවරත්නයි ශානි අබේසේකරයි. කරුණාකරලා මෙතනින් හැකීක්මට ඉවත් වෙන්න කියලා CID පොලිස් කණ්ඩායමට අනු ලැබෙනවා. ඒක මම විශේෂයෙන් නොකිව්වට මමත් දැන් මේ කිව්ව විශේෂයෙන් ප්‍රකාශයක් කරනවා. මේක කමිෂන් සභා වාර්තාවේ අර රහසිගත වාර්තාවක් නිකුත් වුණානේ, අන්නේ වාර්තාවේ කියලා තියෙනවා. හරියටම ඊට සතියකට පස්සේ අසරණ අහිංසක කිතුණු බැතිමතුන් සිය ගණනක් මරණයට පත් කළ ඒ ප්‍රහාරය සිද්ධ වුණා. ඉතින් මෙන්න මේ පොලිස් නිලධාරීන් දෙන්න අර විදිහට මේ පරීක්ෂණය වෙන එක, මේ නිවස පරීක්ෂා කළ අත්අඩංගුවට ගන්න එක වැළැක්වුවේ නැත්නම් එහෙම මේ වන විට මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි සහරාන්ගේ බිරිඳ දැන් මේ ප්‍රහාරය වෙලා ඉවරයි. මේ පාස්කු ප්‍රහාරය වුණාට පස්සේ හාදියා, ඒ කියන්නේ සහරාන්ගේ බිරිඳ, ගේනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනහල්ලා ප්‍රශ්න කරගෙන යනවා. ප්‍රශ්න කරන එක පාටම නතර වෙනවා. නතර වෙන්න අන දුන්නේ දැන් අර ජාතික ජන බලවේගයේ ඉදිරිපසින් එකතු වෙලා ඉන්න විශ්‍රාමික පොලිස් නිලධාරීන් කීප දෙනා අතරින් දෙදෙනෙක්. එක්කෙනෙක් ශානි අබේසේකර, බොහොම උජාරුවට ශානිත් දැන් අපිත් එක්ක ඉන්නවා කියන එක ජාතික තලයේ ප්‍රවෘත්තියක් බවට පත් වුණා. අනුර කුමාර පවා ඒක ප්‍රකාශ කරනවා. හැබැයි අනුර කුමාර නොදන්නවද? දන්නේ නැහැ. මෙන්න මේ ගොල්ලෝ තමයි මේ පාස්කු ප්‍රහාරය සම්පූර්ණයෙන්ම හැන්ඩල් කළේ. එහෙම නැත්නම් පාස්කු ප්‍රහාරය වෙන්න අවස්ථාව සලසලා දුන්නේ වෙනත් බුද්ධිංශ මගින් කියලා තියෙද්දි, විදේශගත බුද්ධිංශ මගින් කියලා තියෙද්දි පවා මේ පාස්කු ප්‍රහාරය වෙන්න ඉඩ තිබුවේ මෙන්න මේ නිලධාරීන් කියන එක අනුර කුමාර දන්නවද? දන්නේ නැහැ. දන්නේ නැත්නම් මම මේක මතක් කරලා දෙනවා.